ආයුබෝවන් දුවේ පුතේ ඔබ මේ සම්බන්ධ වෙන්නේ ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ චිත්‍රකලා විෂය සම්බන්ධ තවත් වැඩසටහනක් සමගින් හොඳයි දුවේ පුතේ අද වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙන්නේ පෙර වැඩසටහනේදී අපි සාකච්ඡා කළ ඒ අදාළ කරුණු උපයෝගී කරගෙන නිශ්චල ද්‍රව්‍ය සම්පීඩන චිත්‍රයක් පැස්ටල් මාධ්‍ය උපයෝගී කරගෙන කොහොමද ඊට අදාළ ශිල්ප ක්‍රම භාවිත කරමින් වර්ණ චිත්‍රයක් බවට පත් කරන්න කියන කාරණාව ප්‍රායෝගිකව සිද්ධ කරලා පෙන්වන්න. ඉතින් මේ කටයුත්ත සඳහා ඔබට පෙර වැඩසටහනේදී අපි සාකච්ඡා කළපු ආකාරයේ මූලධර්ම මූලිකාංග උපයෝගී කරගෙන ඇති ආකාරයේ දැක් වෙන නිදර්ශන කීපයක් ඔබට උදව්වක් විදිහට මම මුලින් පෙන්වන්නට සූදානම් වෙනවා. හොඳයි අපි බලමු ඉතින් ඉක්මනින් ඒ මොනවද කියන එක. මේ තියෙන්නේ වෘත්තයක් ඇඳීම, අධ්‍යයනය කිරීම, ඊළඟට වෘත්තාකාර ආකෘතිය පදනම් කරගත්ත තැඹිලි ගෙඩියක්, රේඛා මාධ්‍යයන් සහ වර්ණ මාධ්‍යයන්ගෙන් විවිධාකාරයෙන් අධ්‍යයනය කළා තියෙන ආකාරය. ඒ වගේම මැටි කලයක් අධ්‍යයනය කළා තියෙන ආකාරය, රේඛා සහ වර්ණ මාධ්‍ය උපයෝගී කරගෙන. ඊළඟට මේ තියෙන්නේ ගෝලාකාර හැඩය මත පදනම් වූ අත්පන්දුවක් පැන්සල් මාධ්‍ය සහ පැස්ටල් මාධ්‍යෙන් විවිධ ශිල්ප ක්‍රම ඔස්සේ අධ්‍යයනය කරලා තියෙන ආකාරය දැක්වෙන නිදර්ශන. ඊළඟට බලමු ගෝලාකාර ආකෘතියගත් විවිධ පළතුරු සහ ගෙඩි වර්ග කොහොමද රේඛාවෙන් පැස්ටල් මාධ්‍ය සහ දිසායම් මාධ්‍යෙන් අධ්‍යයනය කරලා තියෙන්නේ කියන ආකාරය දැක්වෙන නිදර්ශන. හොඳයි ඊළඟට අපි බලමු කේතුව කියන ආකෘතිය සරල වැඳ ගන්න ආකාරය, ඒ වගේම රේඛා සහ පැස්ටල් මාධ්‍යෙන් අධ්‍යයනය කරලා තියෙන ආකාරය. ඒ වගේම මේ සමග ඔබට පැරුම් ඉදිරිපත් කරලා තියෙනවා රේඛාවෙන් හා වර්ණයෙන් කේතු ඇඳීමේ අභ්‍යාස කරන මේ වගේ ගෝලය කේතුව සිලින්ඩර ආදී සඳහා ඒ වගේ අභ්‍යාස දීලා තියෙනවා. මෙතන තියෙන්නේ කේතු ආකාර හැඩ භාවිතා කරලා ඇඳලා තියෙන, එහෙම නැත්නම් අධ්‍යයනය කරලා තියෙන වස්තුන් කීපයක්. ඊළඟට බලමු මෙතනත් ඒ විදිහට පැවරුමක් දීලා තිනවා. ඔබ නිදහස් වෙලාවක මේ පැවරුම් කරනවා නම් වඩා හොඳයි. සිලින්ඩරය කොයි ආකාරයෙන්ද සරල වැඳගන්නේ? රේඛා සහ වර්ණ මාධ්‍යයන්ගෙන් අධ්‍යයනය කරලා තියෙන්නේ. මෙතනත් නැවත සිලින්ඩරය ඇඳීම පිළිබඳ අභ්‍යාසයක් ඔබට පැවරුමක් විදිහට දීලා තිනවා. ඊළඟට වීදුරු බෝතලයක් කොයි විදිහටද ඇඳගන්නේ සහ රේඛා, පැස්ටල් ඒ වගේම දිසායම් ආදී මාධ්‍ය වලින් අධ්‍යයනය කරලා තියෙන ආකාරය දැක්වෙන නිදර්ශන කීපයක්. සිලින්ඩරාකාර හැඩැති වස්තුන් ඒ ආකාරයෙන්ම රේඛා, පැස්ටල් සහ දිසායම් ආදී විවිධ මාධ්‍ය වලින් අධ්‍යයනය කර ආකාරය දැක්වෙන නිදර්ශන රාශියක් ඔබට මේ දැක ගන්න ලැබෙන්නේ. ඊළඟට ඝනකය සරලව අඳින ක්‍රමයක් මෙය පෙර වැඩසටහනේදී ප්‍රායෝගිකව මම පැහැදිලි කරලා දුන්නා. මේ තියෙන්නේ ඝනකය රේඛාවෙන් සහ වර්ණ මාධ්‍යයෙන් අධ්‍යයනය කරලා තියෙන රූප සටහන් දෙකක්. මෙතනත් නැවතත් නිවැරදි සිද්ධාන්ත අනුගමනය කර රේඛා හා වර්ණ මාධ්‍යයෙන් ඝනක ඇඳීමේ අභ්‍යාස කරන්න කියලා ඔබට පැවරුමක් ලබා දීලා තිබෙනවා. ඝනකය රේඛාවෙන් සහ පැස්ටල් සහ දිසායම් මාධ්‍ය වලින් විවිධාකාරයෙන් ආධාරක ලෑල සහිතව අධ්‍යයනය කරලා තියෙන නිදර්ශන රාශියක් ඔබට මෙතන දකින්න ලැබෙනවා. මෙතනත් නැවත පැවරුමක් ඔබට ලබා දෙනවා ඝනකය ඇඳීම සම්බන්ධයෙන්. ඊළඟට රෙදි කැබලි ඇඳීම අපි ප්‍රායෝගිකව පෙර වැඩසටහනේදීත් මේ සම්බන්ධ ඔබට පැහැදිලි කිරීම කළා. මෙතන රූප සටහන් මගින් රෙදි කැල්ල අඳින ආකාරය සහ එළියඳුරු දක්වමෙහි ස්වභාවය මතු කරන ආකාරය, පැස්ටල් මාධ්‍යයෙන් වර්ණ කරන ආකාරය දැක්වෙන නිදර්ශන ඔබට දැක බලා ගන්නට පුළුවන්. ඊළඟට පෙට්ටිය මතින් සහ විවිධ විදියට රෙදි කැල්ල දැමීම, ඒවත් සමග ඇඳලා තියෙන ආකාරය, පැස්ටල්, දිසායම් ආදී මාධ්‍ය භාවිතා කරන්නේ කොහොමද කියන එක මේ නිදර්ශන තුලින් ඔබට හඳුනා ගන්නට පුළුවන්. මෙතනත් නැවත පැවරුමක් ඔබට ලබා දෙනවා රේඛා සහ වර්ණ භාවිතයෙන් විවිධ ස්වරූපයේ රෙදි කෑලි අඳින එක සම්බන්ධයෙන්. ඊළඟට අවිධිමත් හැඩ තුල ආකෘති තුල තියෙන ශාක පත්‍ර, පැලෑටි යතු, මල් ආදී රේඛාවෙන් අධ්‍යයනය කිරීම සහ වර්ණ මාධ්‍යයන්ගෙන් අධ්‍යයනය කිරීමට අදාළ නිදර්ශන කීපයක් ඔබට මේ පෙන්වලා තිබෙන්නේ.
එම අවිධිමත් හැඩවල තිබෙන මූලික ආකෘතික ලක්ෂණ හඳුනගෙන මූලික හැඩය හඳුනගෙන ඊළඟට ඒ තුල තිබෙන මූලික ආකෘතික ලක්ෂණ හඳුනගෙන ඒ හැඩය සකස් කර ගන්න ආකාරය ඒ තුලින් නිවැරදි භෞතික හැඩය ඇඳ ගැනීම සහ රේඛා මාධ්‍යෙන් සහ වර්ණ මාධ්‍යයන්ගෙන් මේ අධ්‍යයනය කරන ආකාරය ඔබට හඳුන ගන්නට මේ පහසුවක් වේවි. ඒ ආකාරයෙන් ක්‍රෝටන් අත්තක් අධ්‍යයනය කිරීම ක්‍රෝටන් කොළය අධ්‍යයනය කිරීම සරල ආකෘති මතින් ඉන්පසු රේඛා මාධ්‍යයෙන් ක්‍රෝටන් අත්ත ඇඳීම පැස්ටල් වර්ණ මාධ්‍ය භාවිතා කරමින් ක්‍රෝටන් අත්ත අධ්‍යයනය කිරීම ඒ වගේම අවසන් රූප තරහණිය ඔබට පේනවා දිසයන් මාධ්‍යයෙන් කොහොමද වර්ණ චිත්‍රයක් විදියට අධ්‍යයනයක් කරලා තියෙන්නේ කියන එක. ඊළඟට මල් ඇඳීම පිළිබඳ ඔබට රූප සටහන් කීපයකින් නිදර්ශන පෙන්වලා දීලා තියෙනවා. මල්වල සාමාන්‍ය ස්වභාවය වෘත්තාකාර ආකෘති මත පදනම් වෙලා තියෙන්නේ. ඊළඟට පෙති ස්වභාවය හඳුනගෙන පෙති රටාව හඳුනගෙන පෙති බෙදාගෙන එය කොහොමද ක්‍රමයෙන් මල දක්වා වර්ධනය කරන්නේ. ඊළඟට එළියඳුරු දක්වමින් ත්‍රිමාණ ලක්ෂණ මතු කරන්නේ විවිධ වර්ණ මාධ්‍යයන්ගෙන් එය අධ්‍යයනය කරන්නේ කොහොමද කියන නිදර්ශන රාශියක් මෙතන පෙන්වන්නේ. නැවතත් ඔබට පෙන්නනවා ක්‍රෝටන් අත්ත දියසයන් මාධ්‍ය විවිධ ශිලක්‍රම ඔස්සේ භාවිත කරමින් අධ්‍යයනය කළා තියෙන සටහන් කීපයක්. මේ ඔබට වැදගත් වෙයි ශාකාතු කොටස් අඳින අවස්ථාවලදී. ඒ වගේම තවත් විවිධ ශාක කොටස් විවිධ වර්ණ මාධ්‍යයන්ගෙන් අධ්‍යයනය කළ තියෙන ආකාරය දැක්වෙන නිදර්ශන ඔබට මේ ඉදිරිපත් කරන්නේ මේ ඔබට වැදගත් වන නිසා ඔබේ අභ්‍යාසකරණයේදී. පැස්ටල් මාධ්‍ය උපයෝගී කරගෙන මේ ආකාරයෙන් අතු කොටස් අඳින ආකාරය ඔබට මේ රූප සටහන් ඔස්සේ අධ්‍යයනය කළ හැකියි. හොඳයි දරුවනේ, ඔබට මෙම රූප සටහන් වලින් පෙනෙන්නේ ශාක පත්‍ර සහ ශාක අතු මල් ආදිය පැස්ටල් මාධ්‍ය උපයෝගී කොටගෙන විවිධ උපක්‍රම භාවිත කරමින් ඊට අදාළ ක්‍රමවේදයන් ඔස්සේ අධ්‍යයනය කරලා තියෙන ආකාරය. එහෙමනම් දරුවනේ, ඔබට මේ පෙන්වූ උදාහරණ සහ අපි පෙර වැඩසටහනේදී සාකච්ඡා කළ මූලිකාංග මූලධර්ම උපයෝගී කරගෙන අද දවසේදී නිශ්චල ද්‍රව්‍ය සම්පීඩන චිත්‍රයක් වර්ණ මාධ්‍යයෙන් කොහොමද හැඳලා නිම කරලා දක්වන්නේ කියන එක ප්‍රායෝගික අභ්‍යාසයක් මගින් සිදු කර දක්වන්නේ තමයි අපි මේ සූදානම් වෙන්නේ. හොඳයි දරුවනේ, ඔබට පෙනෙනවා මගේ ඉදිරියෙන් තබා තිබෙන නිශ්චල ද්‍රව්‍ය සමූහය සම්පීඩනාත්මකව සකස් කර තිබෙන ආකාරය. ඒ වගේම මගේ ඉදිරියේ තිබෙන අඳින කඩදාසිය මත එම ද්‍රව්‍ය සමූහය රේඛාවෙන් ඇඳලා තියෙන චිත්‍රයකුත් ඔබට දකින්නට පුළුවන්. ඉතින් අපි පෙර වැඩසටහනේදී සාකච්ඡා කළ නිශ්චල ද්‍රව්‍ය සම්පීඩන චිත්‍ර ඇඳීම සඳහා භාවිත කරන මූලිකාංග සහ මූලධර්ම පිළිබඳව. ඉතින් ඊට අදාළව එම මූලිකාංග මූලධර්ම අනුගමනය කරමින් තලය භාවිතා කරන ආකාරයෙන් නිවැරදිව භාවිතා කරමින් එදා සටහන් කරගන්න ආකාරය මම පැහැදිලි කරලා දුන්නා. ද්‍රව්‍ය සම්පීඩන චිත්‍රයක් කඩදාසිය තුළ තිය අනුව සිරස් ආකාරයේ පැතිරීමක් තිබෙන මෙම ද්‍රව්‍ය සමූහය අපි එදා රේඛාවෙන් ඇඳගත්තා. ඒ මම තවදුරටත් රේඛාව භාවිත කරමින් සංවර්ධනය කළා ඇඳලා තියෙනවා රේඛා චිත්‍රයක් විදියට. අද අපි මේ සූදානම් වෙන්නේ මෙම ක්‍රියාකාරකම තුළින් මෙම ද්‍රව්‍ය සමූහය පැස්ටල් මාධ්‍ය භාවිත කරමින් පැස්ටල් මාධ්‍යයට අදාළ එක් ක්‍රමවේදයක් භාවිත කරමින් ශිල්ප ක්‍රමයක් භාවිත කරමින් නිශ්චල ද්‍රව්‍ය ඇඳීමේ මූලිකාංග මූලධර්මවලට අනුකූලව එම අදාළ මූලිකාංග මූලධර්ම භාවිත කරමින් වර්ණ කර නිම කෘතියක් බවට පත් කිරීම සිදු කරන්නේ කොහොමද කියලා බලා ගන්න. ඒ වගේම මම ඔබට පෙන්නනම් එදා පැහැදිලි කිරීම අතරතුර ඔබට මෙම ද්‍රව්‍ය සමූහයේ තිබෙන විවිධ ද්‍රව්‍ය වෙන්වෙන් වශයෙන් අධ්‍යයනය කරන්නේ කොහොමද කියන එක පෙන්වපු පොඩි සටහනක්. ඉතින් මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම තුල අපි එදා සිදු කළා ඝනක යඳින්නේ කොහොමද, ඒ වගේම පොල් ගෙඩියේ වයනය මතුපිට ස්වභාවය මතු කර දක්වන්නේ කොහොමද, බෝතලය පරිමාණුකූලව ආකෘතිය මතු කරමින් අඳින්නේ සහ එහි මටසිලි ස්වභාවය මතු කරන්නේ කොහොමද කියන එක, ඒ වගේම පෙට්ටිය මතින් යන රෙදි කැබැල්ල ගලා යන ස්වරූපයට නම්‍යශීලී රේඛා භාවිතා කරමින් ඇඳ දක්වන්නේ සහ එළියඳුරු දක්වමින් එහි ගති ස්වභාවය මතු කරන්නේ කොහොමද කියන එක, ඒ වගේම කොළයක් පාට කරලා ඒ රටාවන් මතු කරන ආකාරය මේ සටහන තුල ඔබට දකින්න ලැබෙනවා. හොඳයි, එහෙනම් අපි අපේ ක්‍රියාකාරකම ආරම්භ කරමු. මෙම ද්‍රව්‍ය සමූහය වර්ණ කිරීම අද පැස්ටල් මාධ්‍යයෙන් තමයි සිදු කරන්නේ. බොහෝ දරුවන් පාසල් දරුවන් පැස්ටල් මාධ්‍ය තමයි භාවිත කරගන්නේ. ඒ නිසා අපි මෙහිදී පැස්ටල් මාධ්‍ය තෝරගත්තා.
ඉතින් අපි මුලින්ම මෙහිදී සලකා බැලිය යුතු ආලෝකයේ අඳුර පිළිබඳව. ආලෝකය වැටෙන්නේ මගේ දකුණු අත පැත්තේ සිට තමයි මේ ද්‍රව්‍ය සමූහයට. ඉතින් ඒ අනුව අඳුර වැටෙන දිශාව අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒ විදිහට මම මුලින්ම මේ ඝනකයේ අඳුරු තැන් අඳුරු කර ගන්නට තමයි මේ සූදානම් වෙන්නේ. ඒ සඳහා මම තද නිල් පාට පැස්සල් කූරක් භාවිතා කරනවා. අපිට සමහර ද්‍රව්‍යවල වර්ණයන් අභිමත පරිදි වෙනස් කර ගැනීමේ නිදහස තියෙනවා දරුවනි. ඒ කියන්නේ මට පේනවා ඔබට පේනවා ඇති මෙම ඝනකය තියෙන්නේ කහ පැහැට හුරු පාටකින්. නමුත් මම මේ පාට කරන්නේ නිල් පැහැයකින්. ඉතින් මේ වගේ සමහර ද්‍රව්‍යයන් අපිට අභිමත පරිදි වෙනස් කරගත හැකි. නමුත් ඔබ මතක තබා ගත යුතුයි හොඳින්ම ස්වභාවික ද්‍රව්‍ය, එහෙම නැත්නම් ශාකතු, ගෙඩි වගේ දේවල්. ඒ වගේම විශේෂ අනන්‍යතාවයක් පෙන්විය යුතු වීදුරු, ඒ වගේම මැටි, පෝසිරින් වගේ දේවල් වල තියෙන අනන්‍ය ලක්ෂණ පෙන්වීම සඳහා ඊට උචිත අදාළ වර්ණ භාවිත කිරීම ඉතාම වැදගත්. ඒවායේ ස්වභාවය මතු කිරීම. නමුත් කඩදාසි, ප්ලාස්ටික්, රෙදි වගේ මාධ්‍ය වලින් නිර්මාණය කරලා තියෙන, හදලා තියෙන දේවල් අපිට ද්‍රව්‍ය සමූහයේ අනිත් ද්‍රව්‍යවලට ගැලපෙන ආකාරයට අභිමත වර්ණ වලට වෙනස් කර ගැනීමේ නිදහස තියෙනවා. ඔන්න දරුවනේ අඳුරුම පැත්තමම තරමක් ලාපහයෙන් අඳුරු කරගත්තා, වර්ණ කරගත්තා. ඊළඟට අඳුර වැටිලා තියෙන්නේ ඝනකයේ ඝනකාභයේ උඩ පෘෂ්ඨයට. එය පෙර පැහැයට වඩා අඩු පැහැයකින් තමයි වර්ණ කරන්නේ. පැසල් මාධ්‍යයේ මෙම ශිල්ප ක්‍රමයේදී ඒ අදාළ වස්තුවේ අදාළ කොටසේ තදම පැහැය තමයි අපි මුලින්ම තෝරගන්නේ. දැන් ඉදිරි පෘෂ්ඨය, ආලෝකයේ වැටෙන පෘෂ්ඨය, හොඳින් ආලෝකවත් වෙලා තියෙන පෘෂ්ඨය මම වැඩි වෙනසක් නොපෙනෙන්නේ යම් තරමකට ඉතාම ලාවට වර්ණ ටිකක් තවර ගන්නවා. මොකද සුදු පාට කියන එක බොහෝ දුරට ආලෝකය මතු කරන්න අපි යොදා ගන්න නිසා සුදු කොළයේ සුදු හුඟක් ඉතිරි කරනවා. හොඳයි, මම දැන් මේ විදිහට පෙට්ටියේ මූලික වර්ණ තැවරීම කරලා අවසන්. ඊළඟට බෝතලය මතු කරන්න මුලින්ම අඳුරු වැටෙන පැත්ත අඳුරු කරගන්නයි සූදානම්. ඉතින් මෙහිදී බෝතලය කියන්නේ වීදුරු මාධ්‍යයෙන් කරපු නිර්මාණයක්. එය විනිවිද පෙනෙන ස්වභාවය මතුවන ආකාරයට අපි වයනේ දක්වයින් මතු කර දැක්විය යුතුයි. මම ඉදත් කිව්වා පෙර වැඩසටහනේදී වීදුරු සහිත පෘෂ්ඨයන්ට ආලෝකය වැටෙනකොට එළි අඳුර කියන එක සාමාන්‍ය ඝන පෘෂ්ඨයන්ට වැටෙන විදිහටම තියෙන්නේ නැහැ. විනිවිද පෙනෙන නිසා, දිලිසෙන නිසා, ආලෝක පරාවර්තනය වීම වගේ දේවල් වෙන නිසා. ඉතින් මෙහි විනිවිද පෙනෙන ගතිය ඉතිරි කර ගැනීම සඳහා මම කොළයේ සුද කියන එක, සුදු පාට, සුදු පැහැය වැඩිපුර ඉදිරි කර ගන්නට උත්සාහ කරනවා. මේ සඳහා මම කළු පාට භාවිතා කරනවා මුලින්ම. නමුත් කළු කියන එක ඉතා ප්‍රවේශමෙන් භාවිතා කළ යුතු වර්ණයක්. අවශ්‍ය තැන් අවශ්‍ය ආකාරයට පමණයි යෙදිය යුත්තේ. කළු පැහැයත් සමඟ මෙයට නිල් පැහැයත් මදක් එකතු කරනවා වර්ණ වෙනස් කර දැක්වීමට. හොඳයි, ඊළඟට මම පොල් ගෙඩිය පාට කිරීම සඳහා එහි මූලික අඳුරු පැහැය දැක්වීමට දුඹුරු පැහැය භාවිතා කරමින් අඳුරු තැන් මේ ආකාරයට අඳුරු කරගන්නවා අපි. ඔබට මතක ඇති පෙර වැඩසටහනේදී අපි පොල් ගෙඩියක් වෙනමම වර්ණ කරලා එළි අඳුර දක්වලා, ඒ වගේම වයනය කියන්නේ මතුපිට ස්වභාවය ඔබ දන්නවා දැන්, දක්වලා පෙන්වපු ආකාරය. ඊළඟට පොල් ගෙඩියේ ඊළඟ පැහැය, ලා පැහැය අඩු වෙන ආකාරය පෙන්වීම සඳහා නූරු පැහැයට සංගත වන ගැළපෙන තැඹිලි පැහැය තරමක් යොදා ගන්නවා. මම මෙහිදී කඩදාසි රළු බව නිසා
රළු ආකාරයට මදක් අත ලිහිල් කරලා තමයි වර්ණ තවරන්නේ. හොඳයි. ඊළඟට පොල් ගෙඩි ඊළඟ පැහැයත් මම තරමක් දුරට පෙන්වනවා. ඊළඟට බලමු කඩ මේ ඝනකයේ මතින් යන රෙදි කැබැල්ල වර්ණ කිරීමේ සුදු පැහැය මත ඉරි රටාවක් තියෙන්නේ. ඉතින් මෙය අපට අවශ්‍ය නම් වෙනස් විදිහට වර්ණයක් යොදන්න පුළුවන්. නමුත් මම මෙහි සුදු පැහැය රැක ගන්න උත්සාහ කරනවා. මොකද එහි තියෙන ඉරි රටාව මතු කර දැක්වීමට පහසු නිසා. ඒ නිසා මුලින්ම අඳුරු කොටස් තරමක් අඳුරු කර ගැනීම තමයි කරන්නේ. ඉතා හොඳින් අවධානයෙන් බැලුවොත් අඳුරු වෙටලා තියෙන ස්ථාන අපිට හඳුන ගන්නට පුළුවන්. නැයි දරුවනි, මම දම් පැහැය සමග ලානිල් පැහැය තරමක් යොදා ගන්නවා මේ රෙදි කැබැල්ලේ අඳුරු තැන් මතු කර දැක්වීම සඳහා. ඉන්පසු රෝටන් අත්තේ කොළවල තිබෙන යටම පැහැය ලා පැහැය කහ වර්ණයකට හුරු වර්ණයක් තියෙන. ඒ නිසා ඒ සඳහා කහ පාටේ ප්‍රභේදමය යොදා ගන්නවා මුලින්ම මූලික වර්ණයේ විදිහට. මොකද එහි මත තමයි අපිට දකින්න ලැබෙන්නේ වෛරම් රටා සහිත තද වර්ණින් වැටුණු මෝස්තර ආකාරයේ රටා. පැසල් මාධ්‍ය විවිධ විදිහට භාවිත කරන්න පුළුවන් කියලා මම මේ දරුවන්ට කිව්වා. ඔබත් එය දන්නවා. ඔබ ඒ ආකාරයෙන් විවිධ උපක්‍රම භාවිත කරනවා ඇති, විවිධ ශිල්ප ක්‍රම භාවිත කරනවා ඇති. ඔබ නිරන්තරයෙන් අභ්‍යාස කරමින් අත්හදා බැලීම කරමින් ඔබට අනන්‍ය ශෛලියක් ගොඩනගාගෙන තිබීම වැදගත්. ඔබස සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රගුණ කරපු ශිල්ප ක්‍රමය ඔබට පුළුවන් ඒ විදියට භාවිතා කරමින් ඔබේ කටයුත්ත මෙතන් ඔබේ නිර්මාණය සාර්ථක කරගන්න. හොඳයි දරුවනි, මේ කහ පැහැයත් සමග මම මෙහි එන අනෙක් සාමාන්‍ය වර්ණ මිශ්‍ර වෙලා තියෙන ආකාරය පෙන්වන්න උත්සාහ කරනවා. කහ පැහැයත් සමග මද රතු රෝස පැහැති ගතයක් සමහර තැන්වල කොළවල දකින්න පුළුවන්. එන්නේ ස්වභාවයන් තියෙන තැන් හොඳින් නිරීක්ෂණය කළා අපිට මේ ආකාරයෙන් ගැළපෙන වර්ණ යොදා මතු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ මේ සඳහා මනා නිරීක්ෂණයක් කළ යුතුයි සහ මේ සඳහා මනා පුහුණුවක් අභ්‍යාස මගින් ලැබිය යුතුයි. ඒ වගේම මෙහි ලාකුල පැහැය වැඩිපුර තිබෙන කොළයක් තියෙනවා. දලු ස්වභාවයේ කොළයක්. ඒ සඳහා මම ලාකුල පැහැයත් ටිකක් කහපාට සමග මිශ්‍ර කර ගන්නවා. ටික කොළ පැහැය සමහර තැන්වල තියෙන තැන් අනිත් කොළවලත් ටිකක් මතු කර ගන්නවා මේ අවස්ථාවේදීම පසුව වර්ණ කිරීමේ මතු කිරීමේ පහසුව සඳහා. හොඳයි, අපි දැන් මූලික වස්තුන් වල මුල් පියවර පාඩ කරලා තියෙන්නේ. එහෙමනම් අපි ලෑල්ලේ වර්ණයත් ඒ ආකාරයෙන්ම පාඩ කරලා පෙන්වමු. මම මේ අපේ ඉදිරියේ තියෙන ද්‍රව්‍ය සමූහයේ ලෑල්ලක් මත නොතිබුණත් අපි ලෑල්ලක් මත තමයි සාමාන්‍යයෙන් තියන්නේ ද්‍රව්‍ය සමූහයක්. ඒ නිසා මෙතන ලෑල්ලක් මම මෙම නිශ්චල ද්‍රව්‍ය සම්පින්න චිත්‍රය මත චිත්‍රය ඇඳලා තියෙනවා. ඒ ලෑල්ල මත තියෙන ආකාරය පෙන්වන්න ඕන නිසා. මේදත් මතක් කරා ලෑල්ල පෙනෙන විදිහට අඳින කිතා වැදගත්. තමන්ට පේන ෆෝනේ අනුව මට පෙනෙන්නේ මගේ ඉදිරියම තියෙන නිසා මේ ආකාරයට සමාන්තරව විදිලා යන විදියට. ඉතින් මුලින්ම
පැස්ටල් කැල්ල පෙරලලා ගන්නකොට වැඩි පරාසයක් ඉතින් ඉක්මනින් ගන්නට පුළුවන්. අවශ්‍ය නම් පැස්ටල් කැල්ල අවශ්‍ය ප්‍රමාණයට කඩාගෙන පාවිච්චි කරන්නට පුළුවන්. ලෑල්ලේ ඉදිරි ගැටිය ඉදිරියට තියෙන නිසා ආලෝකය වැටෙන පැත්ත නෙවෙයි ආලෝකයට වඩා අඳුර තමයි තිබෙන්නේ. ඔබට පේනවා ඉදිරියේ තියෙන රෙදි කැවැල්ල තුළ ඒ ආකාරයෙන් වැටිලා තියෙනවා තියෙන මේසේ මත දමා තිබෙන රෙදි කැවැල්ල. ඉතින් ඒ අනුව මම ලෑල්ලේ ගැට්ට ඉදිරි කොටස ටිකක් තදට වර්ණ කරනවා. හොඳයි දරුවනේ, දැන් අපි මේ ද්‍රව්‍ය සමූහයේ ආධාරක ලෑල්ල සමග මූලිකම පියවර විදියට මුල් වර්ණ තැවරීම සිදු කළා අවසන්. ඊළඟට තිබෙන්නේ ටිකෙන් ටික වර්ණ මිශ්‍ර කරමින් තව දුරටත් මේ ද්‍රව්‍ය සමූහය අදාළ මූලිකාංග සිද්ධාන්තවලට අනුව මතු කර දැක්වීම. අපි බලමු එකින් එකට ඒ විදිහට කරන ආකාරය කොහොමද කියලා. මම මුලින්ම පටන් ගත්තේ ගණකේ නිසා මෙතනත් නැවත මම ගණකය තවදුරටත් මතු කිරීමට තමයි සූදානම් වෙන්නේ. ඒ සඳහා මම සුදු පාට භාවිතා කරනවා. මම මුලින් වර්ණ තැවරුවේ ටිකක් අත සැහැල්ලු කරලා බුරුල්ලට දැන් වර්ණ මිශ්‍ර වන ආකාරයට ටිකක් තදට වර්ණ කරමින් මේ ස්වභාවය යම් වෙනසකට ලක් කරන්න උත්සාහ කරන්නේ. නෑ අපිට දැන් පේනවා හොඳින් වර්ණ මිශ්‍ර වෙලා එහි ස්වභාවය වෙනස් වන ආකාරය. ඒ කොටස් වෙනුවෙන්ම මේ ආකාරයෙන් වර්ණ කිරීම වැදගත් වෙනවා ඒ කොටස් වල වෙනස පෙන්වීම සඳහා. දැන් මම උඩ පෘෂ්ඨයත් මේ ආකාරයෙන් තදින් වර්ණ කළා ඒ ස්වභාවය වෙනස් කරනවා. මොකද මේ ඝනකේ තියෙන්නේ මතු පිට රළු ස්වභාවයක් නෙවෙයි. ඉතින් කොළයේ තිබෙන රළු ගතිය වුණත් අපිට අවශ්‍ය විදිහට පැස්ටල් කූර භාවිතා කරමින් අපේ අවශ්‍යතාවය අනුව වෙනස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබ අභ්‍යාස මගින් මෙය ප්‍රගුණ කිරීම වැදගත්. දැන් ඔබට පෙනෙනවා ඝනකාභය මුලින් තිබූ පියවරට වඩා ඉදිරියට ඇවිත් තියෙන ආකාරය. එහි ස්වභාවය වෙනස් වෙලා ත්‍රිමාන ලක්ෂණ මතු වන ආකාරය. නැවතත් එහි තරමක් දුරට ත්‍රිමාන ලක්ෂණ මතු කර ගැනීමට මම මුලින් භාවිතා කළ තද නිල් පැහැය අවශ්‍ය තැන්වලට යොදනවා. අඳුරු ඇති තැන් අඳුරු වැටෙන වැඩිපුර වැටෙන තැන් තවදුරටත් මතු කරගන්නවා. නැවත සුදු පාට භාවිතා කරමින් ඒ නැවත වර්ණ තැවරු කොටස් අනෙක් වර්ණ සමග මිශ්‍ර කරනවා. පසු මම රෙදි කෑල්ලත් ඒ විදිහටම
හදින් වර්ණ කිරීම තමයි මේ උත්සාහ කරන්නේ එහි තියෙන ස්වභාවය මත කිරීම සඳහා. එක්කම රෙදි කැබැල්ලේ අඳුරු වැටුණු දැන් පොල් ගිරියට අඳුර තියෙනවා ඔබට පේනවා ය ටිකක් තද වර්ණ වලින් අඳුර මතු කිරීම සිදු කරන ආකාරය තමයි මේ ඔබට දකින්නට ලැබෙන්නේ. සමහර රෙදි කැබැල්ලේ යටට නැමුණු රැලි ඇකිලුණු රැලි තුළින් අඳුර මතුවන ආකාරය මේ සඳහා අපි මුලින් භාවිතා කළ මේ සඳහා යොදාගත් දම් පැහැයත් ටිකක් මිශ්‍ර කරනවා. තවදුරටත් අඳුර මතු කළ යුතු තැන් තවත් තරමක් තද කරමින් මතු කරනවා. ඉන්පසු නැවත සුදු පාට යොදාගෙන අනෙක් වර්ණ සමග මේ වර්ණය මිශ්‍ර කරනවා මෙන්න මේ ආකාරයට. හොඳයි, ඊළඟට බෝතලයේ වර්ණ කිරීම තවදුරටත් මතු කිරීම සිදු කරමු. එහි මුලින් යෙදූ පාට සුදු පැහැය මගින් මිශ්‍ර කරමින් ස්වභාවය වෙනස් කිරීම සිදු කළ හැකි. කොලේ සුද හොඳින්ම ආලෝකයේ වැටුණු ආකාරය දිලිසෙන පුෂ්ට පෙන්වීම සඳහා ඉදිරි කර ගැනීම වැදගත්. එවිට මේ තිබෙන විනිවිදේ වෙන සුළු ස්වභාවය දිලිසෙන ස්වභාවය අපිට මතු කර දැක්විය හැකි. දරුවනි, ඊළඟට බෝතලේ තවදුරටත් මතු කිරීම සඳහා තද වර්ණය භාවිතා කරනවා. ඝනකම් ඇති තැන් සාමාන්‍යයෙන් අපිට ටිකක් තදට පේනවා වීදුරු වල වුණත්. ඒ ආකාරයෙන් මතු කරම තමයි මේ සිද්ධ කරන්නේ. එහෙම නැතිව මේ බාහිර රේඛාවක් ඇඳීම තුළින් මතු කිරීම නෙවෙයි. ගැටිය ටිකක් ඝනකමල තියෙන නිසා යට අඩිය එය ටිකක් තරමක් තදට මතු කර පෙන්විය හැකි. ඟට බෝතලේ කටේ තිබෙන ධාර ස්වභාවය ජල මට්ටම බෝතලේ තුලින් පෙනෙන ආකාරය ඊළඟට බලමු. පොල් ගෙඩිය තවදුරටත් මතු කර දැක්වීම සිදු කරන්නේ කොයි ආකාරයකටද කියලා. ඒ සඳහා උචිත රෝස පැහැටුරු වර්ණයක් මම භාවිතා කරමින් ටිකක් තදට වර්ණ මිශ්‍ර කර ගැනීම සිදු කරනවා. මුලින් අපි පොල් ගෙඩිය මතු කිරීම සඳහා තවරාති වෙන වර්ණ ඉන්පසු සුදු පැහැය නැවතත් භාවිතා කරනවා මෙහි හොඳින් මිශ්‍ර කර ගැනීමේ
අවශ්‍යතාවය නිසා. නැවත තද වර්ණ පාවිච්චි කරමින් මේ දිවෙන අඳුරු කොටස් තවදුරටත් අඳුරු කර ගැනීම සිදු කරනවා. ඒ වගේම මෙහි ඇති කෙඳි ගතිය තුලින් මතුවන වයනය මේ අවස්ථාවේ ටිකින් ටික මතු කරගත හැකියි. එය සිහින් රේඛා ආකාරයෙන් මතුවන ආකාරයට අපි දැක්විය යුතුයි. පෙර වැඩසටහනේ මෙම ලවි සම්පින්නට අදාළව පොල් ගෙඩිය කොහොමද ඒ තුලින් වයනය මතු කරන්න කියන එක අපි පෙන්නුවා. දරුවනේ ඒ ආකාරයම තද රේඛා ඉතා ඉක්මනින් භාවිතා කරමින් මේ අඳුරු සුභාය මතු කරනවා. තවදුරටත් තවත් තද පැහැදිලිමුරු වර්ණය යොදා ගන්නවා. මේ අඳුරු කිරීම සහ රළු ස්වභාවය තවදුරටත් ඉස්මතු කර ගැනීම සඳහා කළු වර්ණයක් ටිකක් භාවිතා කරනවා. අවශ්‍යම තැන්වල තමයි කළු වර්ණය අපි භාවිතා කරන්නේ. කළු භාවිතා කරන විට හොඳින් සැලකිලිමත් විය යුතුයි කියලා මම ඔබට මීට පෙරත් මතක් කරා. අපත කළු වර්ණයෙන් චිත්‍රයක් ලොකු වෙනසකට ලක් කරන්නට පුළුවන්. ඒ නිසා කළු කියන්නේ අඳුර දක්වන වර්ණය. ඒ අවශ්‍ය ආකාරයට භාවිතා කිරීමෙන් අපිට නිර්මාණය සාර්ථක කරගන්නට උදව් කරගන්නට පුළුවන්. හොඳයි, දැන් ඊළඟට අපි බලමු කොළ අත්තේ තියෙන ස්වභාවය කොහොමද මතු කරන්නේ කියලා. කහ වර්ණය තමයි මුලින්ම අපි භාවිත කළේ. යට තිබෙන කහ වර්ණය මූලික වන නිසා ඉන්පසු නැවතත් මම ලා කහ පැහැය යොදාගෙන එහි මිශ්‍ර ක්‍රීම් මේ ආකාරය සිදු කරනවා. මුල් අවස්ථාවේ රතු වර්ණය යොදාගෙන තිබෙන නිසා ඒ වර්ණය නැවත මිශ්‍ර කරනවා මේ ආකාරයෙන්. ඉන්පසු අවශ්‍ය තැන්වලට කොළ පැහැය නාරටිය මුල බෙදී කොළ බෙදී යන තැන්වල කොළ පැහැය දකින්න ලැබෙනවා මදක්. ඒ යොදා ගන්නවා. ඊපසු තද කොළ පැහැය සහ ඊට ගැළපෙන වර්ණ යොදා ගනිමින් මෙහි රටා මතු කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. බොහෝ විට ලවි සම්පින්න චිත්‍රවලදී රෝටන් නතු භාවිතා කරනවා. මොකද එහි පත්‍රවල තිබෙන විචිත්‍රවත් වර්ණ රටා සහ නැමීම් සහිත රැලි ගැහීම් සහිත විවිධාකාර නම්‍යශීලී කොළවල රටාවන් මතුවන නිසා. ඒ වගේම මෙම කටයුත්තේදී රතු කැබැල්ලක් වෙන් කරගෙන වතුර බඳුනක දමලා අපිට පැය කිහිපයක් කොළ ඇකිලෙන්නේ මැලවෙන්නේ නැතුව තබා ගැනීමට හැකි නිසා මෙය බොහෝ විට ලවි සම්පින්න චිත්‍රවලට යොදා ගන්න ඉතා උචිත ශාක කොටසක් විදියට භාවිතා කරනවා. තද කොළ පැහැය යොදා ගනිමින් මේ ආකාරයට මෙහි රටාවන් සහ අඳුරු තැන් මතු කර ගැනීම තමයි මේ සිදු කරන්නේ.
සමග අවශ්‍ය ආකාරයට ලාවරණ සමග මිශ්‍ර කර ගනිමින් මෙම ස්වභාවය ගති ලක්ෂණ මතු කිරීම සිදු කරගත යුතුයි. ඉදිරියට පෙනෙන කොළේ ඔබට පේනවා තද කොළ පැහැයෙන් වර්ණ රටාවක් මතු වෙලා තියෙන ආකාරය. මෙන්න මේ ආකාරයට එය මනාව නිරීක්ෂණය කරලා හඳුනගෙන ඒ රටාවන් ස්වභාවයන් දැක්වීම ද්‍රව්‍ය සම්පින්න චිත්‍රවලදී ඉතා වැදගත් වෙනවා. හොඳයි, දැන් බොහෝ දුරට කොළාත්තේ ස්වභාවය මත වෙලා තියෙනවා, කොළවල ස්වභාවය මත වෙලා තියෙනවා. ළඟට මෙහි රතු පැහැ තියෙන තැන් මතු කර ගැනීම සඳහා මම තරමක් රතු පැහැ භාවිතා කරනවා. මේ නාරටි සමහර තැන්වල රතු පැහැයෙන් යුක්ත කොළ දකින්න ලැබෙන නිසා. ඒ තුලින් මේ තියෙන ගති ලක්ෂණ අපිට හොඳින් මතු කර දැක්විය හැකි. කොළවල නැටි කොටස් එහි තිබෙන වර්ණයට අනුරූප වන විදිහට රතු පැහැට හුරු ස්වභාවයකින් දැක්වෙන නිසා ඒ ආකාරයෙන් මා රතු පැහැය ඉතා සියුම් ආකාරයෙන් යොදා ගන්නට උත්සාහ කරන්නේ ඒ ස්වභාවය නියම ආකාරයෙන් මතු කිරීම වැදගත් වන නිසා. හොඳයි, දරුණු, ඊළඟට අපි බලමු මේ බෝතලය තුළ තිබෙන අත්තේ දඬුවේ ස්වභාවයත් මතු කරන්න. බෝතලය තුළ තියෙන ආකාරයට එය ටිකක් තරමක් දුරට බඳ උස රූපයකින් තිබෙන්නේ. ඒ සඳහා උචිත වර්ණ කොළ දුඹුරු පැහැය අවශ්‍ය ආකාරයට භාවිතා කරමින් වීදුරු පෘෂ්ඨය මතින් ඇතුළ තිබෙන ආකාරය අපි දැක්විය යුතුයි. ඊළඟට මේ ආකාරයෙන් එහි දඬුවේ ස්වභාවය මතු කර දක්වනවා. විදුරු ඇතුලේ තිබුණත් බෝතලය ඇතුලේ තිබුණත් මෙහි එළියඳුර කියන එක යම් තරමකින් පේනවා. අපි ඒකත් ටිකක් ගැලපෙන වර්ණ යොදලා මතු කර ගැනීම සිදු කරනවා. ඒත් සමග වතුර මට්ටම නැවතත් පොඩ්ඩක් මතු කරනවා, ටිකක් දුරට අඩිය ටිකක් දුර මතු කරනවා. හොඳයි, දරුණී, ඊළඟට අපි බලමු ලෑල්ල තව දුරටත් මතු කර ගන්න ආකාරය. ආලෝකෙ වැටෙන දිශාවෙන් ලෑල්ලට පැහැපත් ගතිය එන විදිහට වර්ණ භාවිතා කළ යුතුයි. ඒ සඳහා උචිත රෝස පැහැට හුරු වර්ණ භාවිතා කරමින් ටිකක් තදින් ලෑල්ලේ වර්ණ මිශ්‍ර කර ගැනීම සිදු කරනවා. අවශ්‍ය අවස්ථාවල අවශ්‍ය විදියට පැස්ටල් පූර කඩ කොටස් වලට කඩලා අවශ්‍ය ප්‍රමාණයට භාවිතා කළ හැකි. එවගේ ලෑල්ල මතට ද්‍රව්‍ය සමූහයේ වස්තුන්ගේ අඳුර වැටී තිබෙන කොටසක් පේන්න තියෙනවා. එම කොටස තද පැහැයෙන් අඳුර කර ගැනීම සිදු කිරීමෙන්
ලෑල්ලේ අඳුරු ස්වභාවය සෙවණැලි මතු කිරීම සිදු කර ගැනීමෙන් ලෞවි සමූහය තවදුරටත් හොඳින් මතු කිරීමට උදව් කරගත හැකියි. අඳුර මම තද තුනු පැහැයකින් මේ ආකාරයෙන් දක්වනවා. ඉන්පසු ලෑල්ලේ ඉදිරි ධාරය අපි තවදුරටත් වර්ණ මිශ්‍ර කරමින් මතු කරගත යුතුයි. මුලින් අපි ටිකක් තද වර්ණින් වර්ණ කරගත් නිසා ඊට උචිත ලා වර්ණයකින් තදින් ආලේප කිරීමෙන් මේ ආකාරයෙන් වර්ණ කිරීමෙන් අපට පුළුවන් ඒ කොටස තවදුරටත් මතු කර ගැනීම සිදු කරන්නට. ඒත් එක්කම මෙහි සීමාවන් තවදුරටත් නිශ්චිත කර ගැනීම සඳහා මම නැවත තද වර්ණයේ තරමක් දුරට භාවිත කරමින් ගැටිය කොටස මතු කර ගැනීම මේ ආකාරයෙන් සිදු කරනවා. එය නැවතත් ලා වර්ණයෙන් මිශ්‍ර කර ගැනීම තුළින් මතු කිරීම තවත් තීව්‍ර කරගත හැකියි. පසු අපිට තීනතාව කටයුත්තක් මෙහි මූලික ද්‍රව්‍ය සමූහයේ කටයුතු බොහෝ දුරට දැන් අවසන්. මේ ද්‍රව්‍ය සමූහයේ හොඳින් මතු කර දැක්වීමට අපි පසුබිම උපයෝගී කරගත යුතුයි. මේ සඳහා උචිත පසුබිමක් යෙදිය යුතුයි. ද්‍රව්‍ය සමූහය ඒ පසුබිම තුළින් මතුවී පෙනීම වැදගත්. සාමාන්‍ය පෙළ විභාගයේ නිශ්චල ද්‍රව්‍ය ඇඳීම ප්‍රශ්න පත්‍රයේදී පවා මේ පිළිබඳ ඔබට නිර්ණායකයක් විදිහට ලකුණු දෙනවා. පසුතලයේ සුදුසු පසුතලයක් යෙදීම සහ අවසන් නිමාව විදිහට. හොඳයි, එහෙමනම් පසුතලය ගැලපෙන ආකාරයට වර්ණ කර ගැනීම සිදු කරන්නයි මම සූදානම් වෙන්නේ. ඒ සඳහා තරමක් ලාභයක් භාවිතා කිරීම සුදුසුයි කියලා මම හිතුවා. අවශ්‍ය තැන්වල පමණක් මතු කරගත්තත් ප්‍රමාණවත් වෙනවා. ඒ සඳහා කොළ පැහැය, ලා කොළ පැහැය සහ ක්‍රීම් පැහැට හුරු පැහැයක් යොදා ගන්නට මම උත්සාහ කරනවා. ලෞවි සමූහයේ අවට පමණක් පසුවිම දක්වමින් ලෞවි සමූහය මතු කර දැක්වීමට.
නැවත ඒ කොටස් සුදු පැහැය භාවිතා කරමින් වර්ණ මිශ්‍ර කර ගැනීම සිදු කරනවා. පෙර ද්‍රව්‍ය සමූහයේදී සිදු කළ ආකාරයටම මේ සඳහා තරමක් දුරට රෝස පැහැයට හුරු වර්ණයක් යොදා ගනිමින් ඒ මතු කිරීම උචිත බව මට හිතෙනවා. ඒ නිසා ඒ වර්ණයේ මදක් මම එකතු කරගන්නවා. සුදුපැහැය සමග හොඳින් මිශ්‍ර කර ගැනීමෙන් පසුබිම මේ ආකාරයට චිත්‍රයේ ද්‍රව්‍ය සමූහයේ තිබෙන ද්‍රව්‍යයන්ට ගැලපෙන ආකාරයට දීමට අවශ්‍යයි. දරුවනේ ඔබට පේනවා දැන් පසුබිම මතු කරන ආකාරය අනුව ඒ පසුබිම මතු කරන තැන් වලින් ද්‍රව්‍ය සමූහය වඩා හොඳින් මතු වෙලා පේනට ඒක හේතු වෙන ආකාරය ඔබට හොඳින් අවබෝධ වෙනවා ඇති. එකම අපි ලෑල්ල යටටත් වරණ ටිකක් තවර ගනිමු. ද්‍රව්‍ය සම්පින්නන චිත්‍රය පැසල් මාධ්‍යයෙන් වර්ණ කිරීමේ ක්‍රියාකාරකමේ අවසානයට තමයි අපි මේ ළඟා වෙමින් සිටින්නේ. දැන් මෙහි ඊට අදාළ මූලිකාංග සිද්ධාන්තවලට අනුව බොහෝ දුරට කටයුතු අවසන් වෙමින් තිබෙන ආකාරයක් ඔබට හඳුනගන්නට පුළුවන්. තවදුරටත් සියුම මතු කළ යුතු දැන් තරමක් දුරට මතු කිරීම අවසන් නිමාවේදී වැදගත් වෙනවා.
අපි රෙදි කෑල්ලේ තියෙන ඉරිරටාවක් තරමක් පෙන්ලා හිටියොත් හොඳයි කියලා හිතෙනවා මම. එයත් මේ ආකාරයෙන් දක්වනවා අවසන් අදියරේ තියෙන අවස්ථාව විදියට. ඒ තුලින් මෙහි නිර්මාණාත්මක භාවයේ විචිත්‍රවත් භාවය තවදුරටත් වැඩි කරගත හැකි. ඒ වගේම මෙහි රෙදි කැබැල්ලේ ගලා යන ස්වභාවය මතුවර ගැනීමට ඒ රටාව යෝගී කරගත හැකි. හොඳයි දරුවනේ, මං හිතෙනවා දැන් අපේ රවි සම්පින්න චිත්‍රය නිමා කිරීම සුදුසුයි කියලා. ඇත්තටම ඔබ දන්න කාරණයක් තමයි සාමාන්‍යයෙන් රවි සම්පින්න චිත්‍රයක් විභාගයට අඳින්න දෙනකොට ඔබට දෙනවා කාලය පැය දෙකක්. ඉතින් පැය දෙකක් ඇතුළත ඔබ මේ කටයුත්ත නිම කළ යුතුයි. මේ චිත්‍රය අපි පෙර දිනයේ පැවැත්වූ වැඩසටහනේදී අපි කොළේ මත සටහන් කරගෙන රේඛාවලින් ඇඳගෙන තිබුණේ. ඒ නිසා ඉතින් අද පහසුවක් වුණා මේ ආකාරයට ඉතා ඉක්මනින් මතුකර දක්වන්නට. මේ කාලය තුළ මේ චිත්‍රය නිම කිරීම දක්වා ක්‍රියාකාරකම සාර්ථකව සිදු කරගන්නට ඔබ නිරන්තර අභ්‍යාස කිරීම මගින් ඔබට පුළුවන් වෙනවා ඔබටම අනන්‍ය ශෛලියක් ගොඩනගා ගැනීමට සහ සුදුසු උපක්‍රම භාවිත කරමින් රවි සම්පින්න චිත්‍රයක් සාර්ථකව නිම කර ගැනීමට. හොඳයි දරුවනේ, එහෙනම් මම හිතන්නේ අපේ කටයුත්ත අවසానයි. හොඳයි දරුවනේ, අද අපි මෙම වැඩසටහන තුළින් නිශ්චල ද්‍රව්‍ය සම්පින්නන චිත්‍රයක් පැස්ටල් මාධ්‍ය උපයෝගී කරගෙන අදාළ ශිල්පක්‍රම මූලධර්ම භාවිතා කරලා ඇඳලා නිම කිරීම ඔබට දැක බලා ගන්නට පුළුවන් වුණා. එහෙමනම් අද අපි මේ වැඩසටහන මෙතනින් අවසන් කරනවා. තවත් දවසක මෙවැනි වැඩසටහනකින් හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.